අයිබෝවන් ඔබ මේ එක්වන්නේ රටින් පිට බියෝන් පැරඩයිස් වැඩසටහන සමග මම නිරෝෂන් කහපත්ත ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිට තමයි මෙම වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ ඔබ හොඳාකාරව දන්නවා අපි මේ කොරෝනා වෛරසයේ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත ලබා දෙනවා මේ වන විට ඇමරිකාවේ වැඩි වශයෙන්ම කොරෝනා ආසාදනය වන්නේ නිව්යෝක් ප්‍රාන්තයේ ඉතින් මේ පිළිබඳව තවත් තොරතුරු දැනගන්නට අපට හැකියාව තිබෙනවා නිව්යෝක් ප්‍රාන්තයේ ස්ටැටන් අයිලන්ඩ් දූපතේ ස්ටැටන් අයිලන්ඩ් විහාරයේ කොණ්ඩඤ්ඤ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග කතා බහ කරන්නට තෙරුවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස මම දැනගන්න කැමතියි මේ වන විට ඇමරිකාවේ වැඩි වශයෙන්ම කොරෝනා ආසාදනය වන්නේ නිව්යෝක් ප්‍රාන්තයේ ඔබ සිටින දූපතේ එහෙම නැත්නම් මේ ස්ටැටන් අයිලන්ඩ් කියන දූපතේ වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත් වෙනවා මොනවාගේ තත්ත්වයක්ද මොනවාගේ තොරතුරුද වහන්සේට ලබා දෙන්න පුළුවන් මේ රටින් පිට පැටසරහන සමග තෙරුවන් සරණයි නිරෝෂන් මහත්මයා බොහොම සන්තෝෂයි ඔබතුමා එක්ක මේ කතා බහ කරන්න අවස්ථාව සැලසීම ගැන ඔබ විමසූ ආකාරයට නිව්යෝක් ප්‍රාන්තයේ අපි දන්නවා බොහෝ පිරිසක් මේ කරදරයට පත් වෙලා ඉන්නේ වැඩිම ප්‍රමාණයක් මේ රෝගීන් මේ කොවිඩ් 19 ආසාදනයේ පිරිසක් ඉන්නේත් ඒ වගේම ලෝකේ රටවල් වශයෙන් ගත්තාම වැඩිම පිරිසක්ගේ ජීවිත හානි වුණේ නිව්යෝක් නගරේ ඒ අතර මම ඉන්නේ ස්ටැටන් අයිලන්ඩ් දූපතේ මේ ස්ටුවෙන් අයිලන්ඩ් දූපතෙත් අපි ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නේ මේ දූපතේ ඉතින් සමස්තයක් වශයෙන් බලපුවාම මෙහි නිව්යෝක් නගරයේ ජීවිත හානියට පත් වූ මරණ සංඛ්‍යාව දිහා බලපුවාම 14,000 ගණනක් මේ වෙනකොට ජීවිත හානි වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ මහ විශාල ප්‍රමාණයක්. ඒ සාමාන්‍යයෙන් ඔබ දන්නවා නිව්යෝක් ප්‍රාන්තයේ නිව්යෝක් නුවර කියපුවාම කොටස් පහකින් යුක්තයි. මැන්හැටන් නගරය තමයි කවුරුත් මේ සිටි එක කියන්නේ. නමුත් අපි කවුරුත් අහිතු වෙන සිටි එකට ක්වීන්ස් බරෝ පහකින් යුක්තයි. ක්වීන්ස්, බ්‍රුක්ලින්, ස්ටැටන් අයිලන්ඩ්, මැන්හැටන් සහ බ්‍රොන්ක්ස් කියන ඉතින් මේ විවිධ ජන කොටස් ඉන්න බොහෝම මිශ්‍ර ජනගහනයක් ඉන්න ස්ථානයක් තමයි නිව්යෝක් නගරය කියන්නේ. ලෝකයේ රටවල් 100 ඒ යුනයිටඩ් නේෂන් එකට අයිති එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට අයිති සියලුම රටවල් වල සමාජිකව මේ නගරය තුළ ජීවත් වෙනවා. ඉතින් ඒ අය අතර හැම දිනම ආසාදිතයෝ ආසාදනයට ලක් වූ අය ඉන්නවා. ඉතින් ඒක දිනෙන් දින දැන් නම් ටිකක් අඩු වෙනවා කියලායි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒ අතර කොහොම නමුත් මේ දක්වා විවිධ හේතු නිසා මේ ආසාදනයට ලක් වන පිරිස වැඩි. මම හිතන්නේ කවුරුවත් අපේ ලංකාවේ වුණා වගේම මෙහෙදිත් මේක పూర్ව අත්දැකීම් ඇතේ කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා මම හිතන්නේ බොහෝ දෙනෙක් හිටියේ මේක අපට එන්නේ නැහැ කියනවා කියන විශ්වාසයයි. ඒ බඳු හැඟීමකින් තමයි සියලුම දෙනා ක්‍රියා කළේ. ඒ නිසාම එහි නොදැනුවත්වම ආසාදිතයන්ගේ සංඛ්‍යාව බහුල වෙලා තියෙනවා. ඉතින් ස්ටැටන් අයිලන්ඩ් එකෙත් ඒ වගේ මිලියන භාගයක් පමණ ඉන්න ප්‍රමාණය එනමුත් එහෙ ඉන්න ප්‍රමාණයනුත් සෑහෙන ප්‍රමාණයක් මරණ 350කට අධික ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම හාමුදුරනි මම දැනගන්න කැමති ඔබ වහන්සේට දැනගන්න ලැබුණාද දැන් අපි කිව්ව විදිහට විශාල වශයෙන් ශ්‍රී ලාංකික පෙරසක් මෙම ස්ටැටන් අයිලන්ඩ් දූපතේ ජීවත් වෙනවා ඔබ වහන්සේට දැනගන්න ලැබිලා තිබෙනවද මේ කොරෝනා ආසාදනයේ වෙච්ච ශ්‍රී ලාංකිකයින් එහෙම ශ්‍රී ලාංකිකයෝ කියලා මේක හිතෙන් වෙනසක් නැහෙනි අපි ආසාදනේ මේක පරිස්සම් වුණේ නැත්තම් මේ වෛරසයේ පොදුවේ සලකන්නේ කාටත් නේද හිතලා බලන්නකො කවුරක්වත් එහෙම වෙනස්කමක් කරේ නැහැ කාටවත් හැමදෙනාට මේ කාර්යය තමන් හරියට හැසිරුණොත් බේරලා ඉන්න පුළුවන් එහෙම නොවුනොත් නොදැනුවත් කමෙන් සහාවි එහෙනත් වෙනත් කෙනෙක්ගේ වරදකින් හරි හැසිරීම රටාව අනුව මේකට ගොදුර වෙන අයන ශ්‍රී ලාංකිකයෝ කීප දෙනෙක් ඇත්තටම මොකද එයාත් සේවාවන් කරගෙන ජීවත් වෙන අයනේ මේ අපි හැමදෙනාම විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික කොමියුනිටි එකේ අය මේ ඉස්පිරිතාලවල නර්සින් මේ වැඩිමහල් නිවාසවල සේවය කරන අයනේ
ඉතින් එයාගේ එහෙම කියපුවම බොහොම පරිස්සමෙන් තමයි අපේ අය මං හිතන්නේ හොඳ අවධානයකින් ජීවත් වෙනවා මොකද හේතුව ලංකාවේ කරන ඒ ප්‍රවෘත්ති බලාගෙන ඉන්න නිසා බොහොම හොඳ අත්දැකීමක් හැමදිනාටම ලැබිලා තියෙනවා ලංකාවේ ඇසුරෙන් එන ප්‍රවෘත්ති ප්‍රමාණයෙන් එහෙම ලැබුණත් පරිස්සම් වෙන්න උත්සාහ කළත් ඒ අතරේ කීප දෙනෙක් හැදිලා ඉන්නවා ඉතින් හැදුණු අය නැවතරක් ඒ සම්බන්ධයෙන් ස්පිතාලයට ගිහිල්ලා එහෙන් ප්‍රතිකාර ලබන්න යන්නේ නැහැ මං හිතන්නේ ගියා නම් ටෙස්ට් කරන්න පමණයි ගියේ එහෙම ටෙස්ට් කරගෙන ගෙදර බොහොම පරිස්සමෙන් අර වතාවත් ටික කරගෙන ජීවත් වෙනවා අපේ අතර ඒ හැරෙන්ට මම දන්න සංඛ්‍යාවක් වශයෙන් මට කියන්න බෑ මොකද හේතුව සමහර අය මම දන්නවා සමහර දෙනෙක් හැදිලා නිවස් වල ඉඳගෙන ප්‍රතිකාර කරගෙන තමන්ගේ දරුවෝ ඈතින් තියලා පරිස්සම් කරගෙන තමන් වෙන් වෙලා ඉඳගෙන බොහොම දුෂ්කරසේ දවස් 14 හරි දවස් 15ක් හරි එහෙම නැත්නම් සත් තුනක් හරි කාලය ගත කරලා ඒකෙන් ගොඩෙන්නට උත්සාහ කරනවා ඉතින් උත්සාහය දැරලා ඉන්න බව මම දන්නවා නමුත් ස්පිතාල වලට ගිහිල්ලා රැඳවුණු පිරිසක් තාම දන්නේ නැහැ ජහමුදුරුනේ දැන් අපි හැමදෙනාම දන්නවා අපි රටින් පිටට ආවට පස්සේ වැඩි හරියක් මේ සම්බදදා පවත්වන්නේ පන්සලත් එක්ක. ඉතින් දැන් මේ වන විට දැන් ඔබ වහන්සේලා පන්සලට කොටු වෙලා ඉන්නේ එළියට යන්න විදිහක් නැහැ. දැන් ඔබ වහන්සේලාට දානමාන එවුව හම්බෙන ක්‍රමයක් තියෙනවද මොන විදිහටද ඒක සිදු වෙන්නේ කියලා මම පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඒකත් බොහොම හොඳ ප්‍රශ්නයක්. මේ වෙලාවේ අපේ දායක කිසි කෙනෙක් අපි අමතක කරලා නැහැ. හරියට කරදර වෙනවා අපි සම්බන්ධයෙන්. ඒ අපි සම්බන්ධයෙන් කරදර වෙන්නේ හාමුදුරනේ දානේ තියනවාද කියන සිතුවිල්ල බොහොම කරුණාවර විමසා බලනවා. අපිට ෆෝන් කරලා ෆෝන් එකකින් අහලා බලනවා. හැබැයි එන්ට තමයි දානේ හදාගෙන එන්න තමයි උත්සාහය. මොකද තමන්ගේ දැනුමේ හැටියට මේ අපි මේ වෙලාවේ හාමුදුර ගැන බලන්න ඕනේ කියන හැඟීමෙන් තමයි බොහොම ඒ ශ්‍රද්ධා සිතුවිල්ලෙන් යමක් කරන්න ඕනේ කියන උත්සාහයෙන් තමයි උත්සාහ කරන්නේ නමුත් අපි මේ වෙලාවට මම හිතන්නේ අපි බොහොම කල්පනාකාරී වෙන්න ඕනේනේ මේ කිසි කෙනෙක් මේ රෝගයට ආසාදනයට ලක් කරන්න හොඳ නෑ අපි ඒ නිසා අපි කල්පනා කරගත පන්සලේ ඉන්න හාමුදුරුවරු අපි මේ වෙලාවේ මේක අකාරණික ක්‍රියාවක් නෙමෙයි වැරදි විදියට හැංගීමක් ඇති කරගන්න එපා කියලා එයාට කියනවා මෙහෙමයි ඔය ඇත්ත ජීවත් වෙලා හිටියොත් නිරෝගීව හිටියොත් අපිට පින්කම් කරන්න පුළුවන්. අපි දෙගොල්ලට මේක තුන පින්කම් හොඳට ලස්සනට කරන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් ඔය දාන ටික ගෙන ගේන්න පන්සලට එන්න ඇවිල්ලා කොහේදී හරි තැනකදී ඔය දරුවොත් එක්ක සමානලට දෙමව්පියොත් ඇදගෙන ඔය ඇත්තෝ එන්නේ. එහෙම ආපුවම මේ අසනීපයට ලක් වුණොත් එහෙම ඒකත් ඔබටත් අපහසුවක් අපටත් අපහසුවක්. ඉතින් ඒ නිසා අපි එහෙම නොවි සුරක්ෂිත වෙන්න උත්සාහ කරමු. මේ දවස් ටිකේ පන්සලේ ඒක මහා ජීවත් වෙන ප්‍රමාණයට යමක් හදා ගන්න පුළුවන් අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ අපේ පන්සල් වල මේ ඇමරිකාවේ තියෙන සියලුම පන්සල ලෝකේ වටේම තියෙන සියලුම පන්සල ඉන්න හාමුදුරුවන්ට යොම් පිහුම් කරගන්නත් පුළුවන් අවශ්‍ය වෙලාවට ඉතින් ඒක එච්චර කරදරකාරී ප්‍රශ්නයක් නෙමෙයි මානසික ප්‍රශ්නයක් බවට පත් කරගන්න එපා කියලා මම හැම දිනාටම උපදෙස් දීලා තියෙනවා කතා බහ කරන අයට මෙහෙම කරමු අපි දැනට මේ ආරම්භයේ පමනක් නිසාවෙන් කවදා මේක අවසාන වේද කියලා නොපෙනෙන නිසාවෙන් අපි තියන දේවල් රැකගෙන ඉන්නෙමු. නිවසේ ඔබේ නිවසේ තියෙන දේ රැකගන්න, පරිස්සම් කරගන්න, පරිස්සමෙන් පාවිච්චි කරන්න යමක් අපිට අවශ්‍ය වුණොත් අවශ්‍යලා අපි කතා කරනවා. ඒ විතරක් නෙමෙයි. අපට පමනක් නෙමෙයි. මේ අවශ්‍යතාවය සමග අපේ කොමියුනිටි කීමෙන් තව කෙනෙකුට ඕන වෙන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවටත් මම ඔබට ආරාධනා කරනවා එයටත් මේ උපකාරය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි කරමු ආන්නේ ඒකට සූදානමින් ඒ මනසින් යුක්තව ඉන්න කරදර වෙන්නේ නැතුව අපි කවුරුත් එකතු වෙලා පස්සේ පින්කම් කරමු කියන අවවාදයේ දීලා මං හිතන්නේ ඒ කට්ටිය ඒකට සන්තෝසයි එහෙම සතුටින් ඒක බාරගෙන ඉන්න හැබැයි නිතරම ඒ කට්ටිය සාප්පුවකට යනවා නම් යන වෙලාවට කතා කරන හාමුදුරනේ අපි සාප්පුවකට යනවා අවශ්‍ය කරන දෙයක් තියෙනවා ඉතින් අපේ හැම දිනාම එහෙම පුරුදු වෙලා තියෙනවා යන වෙලාවට අපෙන් යමක් අවශ්‍ය නම් අහනවා අවශ්‍යම නම් අපිට පුළුවන් අපි ඒකට කියලා ගෙන්න ගන්නවා ඉතින් එහෙම තමයි අපි අපේ කලමනාකරණය සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට
මේ වගේ අවස්ථාවක අපි බොහෝ දෙනෙක් ගෙදරට වෙලා තමයි සිටින්නේ හාමුදුරනේ එතකොට දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට මේ මේ වෛරසයට කිසිදු ભેදයක් නැහැ මේක අපි කාටද හැදෙන්නේ කියන එක අපි කවුරුත් දන්නේ නැහැ ඉතින් හාමුදුරනේ දැන් ධර්මයේ විදිහට ඔබ වහන්සේලාගෙන් මොන වගේ ඕදනක්ද මෙන්න මේ වගේ අවස්ථාවක අපි දැන් මේ මුහුණ දෙලා තියෙන සිදුවීම සහ ඉදිරියේදී අපි මේ කටයුතු සිදු කරගන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ කාරණු කීපයක් තියෙනවා මේ සම්බන්ධයෙන් කියන්න එකක් තමයි බලන්නකො ධර්මයෙන් කියවෙන කාරණාව මොකද්ද බුදුහාමර කිව්වේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමන්දන නිරෝගී බව තමයි අපි ලබන්න පුළුවන් උතුම් ලාභය සතුට තමයි පරම ධනෙ වෙන්නේ එතකොට එහෙමනම් මේ යථාලාභ සන්තුට්ඨි කියන धर्म कारणव अपने मिथे कल्पना कल बला वाटी नो मुखद मे वेन अभी मुखद कलती खेबाद गमन कदि मे घी खीन करुण हिता बलांड स्वभाधम अपड़देन अपड़ दीलतेन अवस्थावाक्यल मट हिते हेमदिनाट मेक मम हिता मे अभी बौद्ध्योपमन मे मे मेरटे अमेरिका जनतावत हितन कारणवाक् संहराय हेम हितन वेबैन मे स्वभाधम අපි මේ දුවන දිවිල්ල නතර කළා අපට යමක් වාඩි වෙලා නිස්කලංකව හිතන්න අවස්ථාවක් සූදානම් කළ දීලා තියෙනවා. ඉතින් මේ ගමනින් මෙහෙම දුවන එකේ තේරුමක් නැහැ. ජීවිතය කියන්නේ මේ දිවිල්ලක් නෙමෙයි. බොහොම සමබරව සංවරව ශික්ෂණයකින් යුතුව ක්‍රියාකල යුතු එකක් කියන කාරණාව මෙහිදී කියලා දුන්නා කියන එකයි අපට ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ओजोन पटले तुआल ओजोन पटले सहनशील विद्यात्मक අපට හිතන්න කරුණු තියෙනවා මේ ධර්මානුකූලව හිතලා අපිට මෙතෙක් කරගන්න බැරි වෙච්ච මම අපේ දායකා හැම දිනාටම කියන්නේ එකයි දරුවෝ පොඩි දරුවන්ට මම කියන්නේම කාරණාවමයි දරුවනේ මෙතෙක් දවස් අම්මා තාත්තට ළඟ ඉන්න විවේකයක් තිබුණේ නැහැ ඔබට දැන් මේ දවස් ටික ඔබ හැම දිනාම එකටයි ඉන්නේ මෙහෙම කාලේ මෙහෙම ලැබුණු කාලයක් මතක නැහැ නේද සමහර කෙනෙක් සමහර දරුවෝ අනේ අපේ තාත්තා දැක්කේ නෑනේ මම ඊයේ උදේ පාන්දරින් තාත්තා උදේ පාන්දරින් නැගිටලා වැඩට යනවා මහරෑවෙලා ගෙදර යනවා එනකොට දරුවෝ නිදි යනකොට දරුවෝ නිදි ඉතින් ඒ බඳු පරිසරයකුත් තිබුණානේ ඒ නිසා වෙන් අපි දරුවන්ට පොඩි දරුවන්ටත් මේ කාර්යය මතක් කරලා කියලා දෙනවා අපි මේ ගැන හිතන්න හිතලා අගය කරන්න මේ තියෙන වෙලාවය අවාසනාවන්ත සමහර කෙනෙකුගේ අවාසනාවන්ත කාලයක් නමුත් අපි මේකෙන් ලෙඩ නොවි කලබලෙන් මේ මේක බෝරින් කියලා අපි පාට බහැලා අම්මත් එක පාක් එකට යමු අම්මේ කියන්නේ නැතුව සිමින් පූල් යමු කියලා කියන්නේ නැතුව අපි මොනවා හරි ඉවසගෙන මේ දවස් ටිකේ පොතක් පතක් කියවගෙන මේ අපි බෞද්ධය හැටියට ඉගෙන ගන්න තියෙන යම් යම් දේවල් ඉගෙනගෙන ඒවා ප්‍රගුණ කරමින් ඉවසීම පුරුදු කරන්න හොඳ වෙලාවක් මේක මෛත්‍රී පුරුදු කරන්න හොඳ වෙලාවක් කරුණා දියුණු කරන්න හොඳ වෙලාවක් ඒ දේවල් අපි ඇත්තටම අනිත් අයට නැත්තම් මේ අපි ගිහිලා ලෙඩ වුණොත් එහෙම අපේන සේවක සාතු සේවක සේවිකාවන්ට එහෙම නැත්නම් වෛද්‍යවරුන්ට අපි තවත් බරක් එකතු කිරීමයි සිද්ධ කරන්නේ අඩුම තරමේ ටෙස්ට් එකකට හරි ගිහිල්ලා ඉතින් ඒ නිසා ඒ සියලු දේවල් වලින් වැළකී හැම දිනාම කෙරේ කරුණාවෙන් යුක්ත හැම දිනාටම අපි මෙත් වඩමින් අපිට කරන්න පුළුවන් සත්කාරයක් සංග්‍රහයක් සිද්ධ කරමු කියන යෝජනාව තමයි මම හැම දිනාටම සිද්ධ කළේ මං හිතන්නේ ඔය ධර්මයේ පැත්තෙන් බලමු ධර්ම කාරණාවක් ඒ වගේ මේ සබහාදහමෙන් අපිට ඉගෙන ගන්න දීපු අවස්ථාවත් ගැන හිතලා අපි බොහොම සංවේදීව මේ බුදුහාමුදුරුවෝ එකතැනක දේශනා කළා තියෙනවා ධම්මෝසද සමන් නැති ඒතං පිවත බික්කවෝ ධර්මයේ සමාන ඖෂධයක් නැහැ මේක බොන්න මහණෙනි මේ 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 වළඳන්න ධර්මය නැමැති ඖෂධය වළඳන්න ඒ ඔබට ඔබේ ජීවිතයේ सारु करान्नट आध्यात्मिक जीवते हर बर करान्नट ओबट एक उपकार वेनवा किन कारणा देशना कला तियेनवा इति मम हितने अपि हेम दिनाटम ए कारणय हितट अरगेन ए ओस्से कटयुतु किरीमेन
මෙලවත් පරලොවත් කියන දෙලොවටම සුබදායක වැඩක් සුබදායක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒසේ ශක්තිය හැම දිනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි හාමුදුරුවනේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. හොඳයි අපේ නිරෝෂන් මහත්මයාට දෙරුවන් සරණින්. සියලු කටයුතු සාර්ථක වේවා. වැඩි වැඩියෙන් අපේ ජනතාව දැනුමත් කරලා මෙම කරදරයට කිසිවෙකුත් මෙබඳු ආසාදිතත්වයන්ට පත් නොවේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ ශක්තිය ඔබ ලබා දෙන එක ඔබත් කරන්නේ මහා පිංකමක් ඇටියට. ඔබටත් වැඩි වැඩියෙන් මේ දහම් සේවාවේ යෙදෙන්නට අවස්ථාව සැලසේවා හැකියාව ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සරණයි. යාපත් එක්ක සම්බන්ධ වුණේ අතිපූජ්‍ය හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ස්ටැටන් අයිලන්ඩ් විහාරයේ. ඉතින් මේ විදිහට තවත් තොරතුරු ඔබට ගෙනීමේ අරමුණින් මම සමුගන්නවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිට නිරෝෂන් කහවත්ත බියොන් පැරඩයිස් රටින් පිට සමගින්.